සිලබස්සක ජීඇටි වල හත්වෙනි පාඩම අපි දැන් මේ කරමින් පවතින පාඩම. මේකේ මූලික හඳුන්වා දීම අපි කරලා තියෙන දැනට බොඩි ටැග් ඒව ගැන. ඊට පස්සේ වෙන මේක අපි පස්සේ කරමු. පසුබිම් වර්ණය වෙනස් කරන විදිය. දැන් අපි පාට හැඩ සවු කිරීම නැත්නම් ටෙක්ස්ට් ෆෝමැටින් ගැනයි මේ කරන්නේ. අපි එනම් වෙන මේ දැන් මේ එකකේ කරලා තියෙන H7 කියලා මේක තියෙන H6 වලින් නවතිනවා. ඊට පස්සේ අපි යන්නේ P ඡේද ගැන ඉගෙන ගන්න. රයිට්. එහෙනම් අපි මෙන්න මේ එකකේටයි යන්නේ ඡේද. පැරග්‍රාෆ් ටැග්. එහෙනම් මේ පැරග්‍රාෆ් කියන්නේ ඡේද බව ඔයාලා දන්නවා. එතකොට ඒකේ පළවෙනි අකුර P දැන් මෙතන හෙඩින් වල H අකුරෙන් තමයි ටැග් එක හැදුනේ. හරි ලේසි මේක මතක තියාගන්න. ඡේද වලදී අපි යන්නේ P ටැග් එකෙන් තමයි ඒක මතක තියාගන්න. රයිට්. එතකොට මේකේ තියෙනවා බොඩි ටැග් දෙක අතර ඔයාලට හොඳටම පේනවා P ටැග් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ මොනවද තියෙන්නේ? ඡේද දෙකක් තියෙනවා. එතකොට මේකේ මේක A level IT වලත් මට මතකයි කවුරුද්දක පාස් পেපර් එකක් විදිහට මෙන්න මේ ප්‍රශ්නෙම දීලා තිබුණා. එතන මේක හරි සිම්පල් දෙයක්. මේකේ පොඩි තියරියක් තියෙන ඉගෙන ගන්න. මෙතන ඡේද දෙකක් තියෙන බව වලට හරියට පැහැදිලිව පේනවා. එතකොට මේකේ දැන් ඡේද දෙක අතර හිස් අවකාශයක් එනවා. ඒක මම අපි ප්‍රැක්ටිකල් එකේ මෙහෙම බලමු. මම දැන් මේක කොපි කරලා අරගෙන නෝට් පෑඩ් එකට මම මේක සේව් කරනවා. අපි දැන් ඕක සේව් කරලා රීලෝඩ් කරලා අවුට්පුට් එක බලමු. ඔන්න තියෙනවා අවුට්පුට් එක. මම තා ටිකක් මේක zoom කරනවා තවත් පැහැදිලිව පේන්න. හොඳට බලන අවුට්පුට් එක දිහා අපි නෝට් පෑඩ් එකේ ටයිප් කර එක ළඟ පේලි දෙකක හිස් පේලියක් තිබුවේ නැහැ. නමුත් අපි මේකෙදි බලද්දි මොකද්ද වෙන්නේ? මේකෙදි බලද්දි වෙබ් බ්‍රවුසරේදි අර ඡේද දෙක අතර හිස් පේලියක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක ඔයාලට ප්‍රැක්ටිකලි හිතුවොත් මෙන්න මේකයි වෙන්නේ. දැන් මම දිග නෝට් එකක් දෙන අතර වාරේ එක සැරේම ඔයාලට කියනවා අලු ඡේදකින් පටන් ගන්න කිව්වම ඔයාලා කරන්න එක දෙයයි. රූලක් ඉඩ තියෙනවා. කෙනෙක් ලෝභ නැත්තම් අනිවාර්යෙන්ම රූල ඉඩ තියෙනවා. හරිද? එතකොට ওই රූල ඉඩ තියෙන එක මේකෙත් ඒ විදිහට වෙනවා. හැබැයි මේකේ හොඳට මතක තියාගන්න මේක A level IT කරන අයට මේ වගේ තැන් සියුම් තැන් හරි පැහැදිලි වහනවා. මේකෙදි ඇත්තටම වෙන්නේ ඡේදේ ඒ P ටැග් එකට ඒ දෙවෙනි ඡේදේ නම් ඡේදෙට උඩිනුත් යම් ස්පේස් එකක් එනවා, යටිනුත් ස්පේස් එකක් එනවා. පේලියට උඩිනුත් ස්පේස් එකක් එනවා, පහළනුත් ස්පේස් එකක් එනවා. හරි. එහෙනම් ඕන අවුට්පුට් එකගෙන විදිය ඔයාලට අවශ්‍යයිට මේක ලියා ගන්නත් පුළුවන්. හරි. මෙන්න මේකයි අපේ එන්නේ කෝඩ් එක, HTML කෝඩ් එක ඡේද දෙකක් තියෙනවා. එතකොට මේක අවුට්පුට් එක එන්නේ මෙන්න මේ ක්‍රමයට. මේකේ අවුට්පුට් එක ඔය විදියට මෙන්න මේ පෙන්වලා තියෙන විදියට හිස් පේලියක් එක්කෙනවා. ඡේද දෙකයි ඡේද දෙකේ විදියටම පෙන්නවා. මැද තියෙනවා බ්ලැන්ක් ලයින් එකක් හිස් පේලියක්. ඒක පොඩි නෝට් එකක් දාගන්න පුළුවන්. P ටැග් දෙකක් අතර හිස් පේලියක් නිර්මාණය වෙයි කියලා. ලියා ගන්න පුළුවන් එතන. P ටැග් දෙකක් අතර හිස් පේලියක් නිර්මාණය වේ. ඔන්න ඔය විදියටයි ඒක අපිට මතක තියාගන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාලගේ ප්‍රායෝගික භාවිතයට ඉස්සරහට අපි පොඩි සයිට් කීපයක් හදනවා. එතෙන්දී බලා ගන්න පුළුවන්. එතකොට අපේ ඔන්ලයින් සිස්ටම් එකක් තියෙනවා. ඔන්ලයින් සිස්ටම් එකේ තේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකෙත් අපි වෙනව බලමු. එතකොට ඕකෙදී ඔයාලා මතක තියාගන්න තියෙන්නේ ওই තියරිය මේක ප්‍රායෝගික භාවිතය ඉස්සරහට දිගටම එනවා. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. රූප දෙකක් ලඟ වෙලා තියෙනවා. රූප දෙක ටිකක් දුරස් කරන්න ඕන නම් ඔයාලට තියෙන එක දෙයයි. ඒ අතරට P ටැග් එකක් දාන්න. ඔන්න ඕකයි ප්‍රධාන අරමුණ වෙන්නේ P ටැග් එකේ. එතකොට ඔන්න අපි දැන් කරලා ඉවරුනේ ඡේද නැත්තම් P ටැග් පාවිච්චි කරන විදිය. අපි ඔහොම වෙනවා. තව එකකයක් තියෙනවා. ඔයාලගේ සිලබස් එකේ පිළිවෙලට මම යම් එකක ටිකක් යනවා. ඊළඟට තියෙන්නේ ලයින් බ්‍රේක් ටැග් එක. එතකොට මම මේකෙදි කරන්න බලාපොරොත්තු වෙන්නේ ලයින් බ්‍රේක් කියන්නේ පේලි කඩනවා. එතකොට ඔන්න අපි දැන් කරන්න යන්නේ පේලි කඩන විදිය, වෙබ්සයිට් එක කරන විදිය. එතකොට මේක ලැන්ග්වේජ් එකක්. මේ ලැන්ග්වේජ් එකේදී ඔයාලට මේ මම කලනොත් කිව්වා මේ භාෂාවේ හැම දෙයක්ම කරන්නේ වචන වලින්. මේක වචන වලින් යන දෙයක්. පේලියක් අයින් කරන අපේ එන්ටර් බටන් එක ඔබලා එහෙම නෙවෙයි. පේලියක් කඩන්නෙත් යම් ටැග් එකක් පාවිච්චි කරලා. ඉතින් මම ඡේද එකම ඡේද වලින් පස්සේ මේකත් කොහොම කියලා දෙනවා. එකට තියෙන තියරියක්. මේකේ වෙන්න මෙන්න මෙහෙම අර්ථයක්. දැන් අපි ඕක පැහැදිලි කරගන්න මෙන්න මේ වගේ පොඩි එක්සැම්පල් එකක් කරලා බලමු. මේකේ ওই නෝට් එකේ තියෙනවා මේ විදියට ගන්නම්කෝ. මම ගන්නම් ශ්‍රී ලංකා කියලා මම ওই විදියට ටයිප් කරා. නෝට් පෑඩ් එකේ අලුත් පේලියකට මම ගිහිල්ලා චයිනා කියලා ටයිප් කරනවා. එතකොට මම මේ විදිහට නෝට් පෑඩ් එකේ පේලි දෙකකට වචන දෙකක් ටයිප් කළා. මම මේක මොකද්ද කරන්නේ? මේ විදිහට
output එක බලන web browser එකේ කොහොමද බලන්න පේන්න? අන්න එක පේන්නේ තනි පෙළියට පේන්න තියෙන. ශ්‍රී ලංකා චයිනා කියලා පෙළි දෙකකට type කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒක web browser එක අඳුනගන්නේ තනි පෙළියකට. මේක වල වාසියක් විදියට දකින්නත් එපා. ඉස්සරහට මේක තේරෙයි මේක ඇත්තටම වාසියක්. නමුත් එයාලා හදලා තියෙන විදියට. ඒ කියන්නේ අපි notepad එකේ යම් පෙළි දෙකක් pen කරත් ඒ පෙළි දෙකේ වෙන් කිරීම අඳුනගන්න එයා දන්නේ නැහැ. ඔනොහොමයි මේකේ කොටස තියෙන දැන් ආයිත් කල්පනා වෙනවා දැන් කොහොමද මේකේ පෙළි වෙන් කරගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ටග් ගාලෝක පොඩි සටහනක් දාගන්න යම් වචන දෙකක් තියෙනවා. ඒක ඔය විදියට දැම්මට පස්සේ web browser එකේක පේන්නේ ඔය විදියට තනි වචනයක් විදියට. හැබැයි අදාළ වචන දෙක අතර කිස්තනක් නම් එනවා. එතකොට ඕකේ ඊළඟ වැඩේ තියෙන්නේ අපිට මේ වචන දෙක වෙබ්සයිට් එකෙත් පෙළි දෙකකට ගන්න කොහොමද? අන්න එහෙනම් ඒකට ටැග් එකක් තියෙනවා BR කියලා ටැග් එක. මේක වල මේ BR ටැග් එක හරි විශේෂ ටැග් එකක්. මේකේ සමාලලට මෙන්න මෙහෙම වල බැක්ස්ලෑෂ් එකක් ඒකෙදි දකිනවා. මේක දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ BR එක. ඔන්න අපිට යම් තැනකින් පෙළිය කඩන්න අවශ්‍ය වෙනවා නම් අන්න එතෙන්ට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ මෙතන BR ටැග් එකක් දාන්න. එතකොට ඔන්න මම BR ටැග් එක දාලා සේව් කරලා බලනවා කොහොමද දැන් අපි අවුට්පුට් එක එන්නේ කියලා. අන්න ඔයාලා දැක්කා අවුට්පුට් එක එනකොට කොහොමද වෙන්නේ? අර ශ්‍රී ලංකා කියන තැනින් පෙළිය ඔය විදියට break වෙලා පෙළි දෙකකට එනවා. දැන් මේක අපි notepad එකේ මෙහෙම දැම්මත් කමක් නැහැ. මෙන්න මේ විදියට. මම දැන් China කියන වචනේ backspace ගහලා උඩට ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඒත් වෙන්නේ අර විදියම තමයි. ඒ කියන්නේ එතනින් පෙළිය BR දැක්ක ගමන් පෙළිය ඔය විදියට break වෙනවා. ඒත් වෙනසක් වෙන්නේ අර විදියටම තියෙනවා. ඔන්න අපි BR එක ඉගෙන ගත්ත BR එකේ විශේෂ ලක්ෂණ තියෙනවා. මේක වැඩිපුර ඉගෙන ගන්න ටිකක් වැදගත් වෙයි. BR කියන ටැග් එකේ විශේෂ ලක්ෂණ වෙන්නේ මෙන්න මේවා. එකක් මේ BR ටැග් එකට අපි කියන empty ටැග් එකක්. ඇයි එහෙම අර්ථයක් දෙන්නේ? BR ටැග් එක කියන empty ටැග් කියන්නේ කිසිම අන්තර්ගතයක් නැති නිසා. මේකට කිසිම අන්තර්ගතයක් නැහැ. එතකොට BR ටැග් එක ඔන්න ඔය විදියට අපි තනියෙන් පාවිච්චි කරන එකක්. එයා ඔය විදියට මේ යුගල විදියට pair එකක් මේ pair of විදියට නෙවෙයි යන්නේ. යුගල විදියට නෙවෙයි. එයා සම්පූර්ණයෙන්ම යන්නේ තනි ටැග් එකක්. එයාට අන්තර්ගතයක් නැහැ. ඒක නිසා යාට ඔය විදිහට අපි කියන්නේ empty ටැග් එකක් කියලා කියනවා. හරි. එහෙනම් ඔන්න අපි දැන් ඉගෙන ගත්තේ ඡේද වෙන් කරන හැටි සහ පෙළි වෙන් කරන හැටි ඔය කියන එකකේ.